මේ අපරාධයට පැමිණි තවත් සැකකරුවන් දෙදෙනෙක් පිළිබඳව පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන්ට අද දහවල් තොරතුරක් ලැබෙනවා. පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් විසින් කඩුවෙල නගර සභාව ආසන්නයේ තිබෙන පෙරේරා පටුමගේ කෙළවරට වන්නට තිබෙන පාළු ප්‍රදේශයක මේ සැකකරුවන් දෙදෙනා සිටියේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. ඒ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ජල්තර හංවැල්ල ලිපිනේ පදිංචි වයස අවුරුදු 33ක් වූ ගයාන් මදුශංක අත්තනායක නැමැති පුද්ගලයා. මොහු යුද හමුදාවෙන් පලා ආ සෙබලෙක්. ඒ වගේම මේ සැකකරුගේ සන්තකයේ තිබිලා සොයා ගැනීමට හැකියාව ලැබෙනවා මිලිමීටර් 9 ප්‍රමාණයේ පතුරම් භාවිතා කළ හැකි මෙරට නිෂ්පාදිත රිවොල්වරයක්. අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු ජල්තර රණාල ලිපිනේ පදිංචි වයස අවුරුදු 39ක් වූ නයන කුමාර මුණසිංහ නැමැති සැකකරුයි. මොහුගේ සන්තකයේ තිබිලා අපරාධය සිදු කිරීමට භාවිතා කරන ලද බවට සැකකරන මන්නාපිහි දෙකක් සොයා ගැනීමටත් නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම හා ලැබුණු තොරතුරු මත පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් මේ අපරාධය සිදු කිරීමට පැමිණි බවට සැකකරන තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නවා. ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගන්නේ දොම්පේ ප්‍රදේශයේ පාලුගම නිවසක් තුල සිටියේදී. ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 18ක් වන පුද්ගලයන් දෙදෙනෙක්, චානුක ශලින්ද සිල්වා යන අයයි, ඩොන් නදුන් චානක රත්නායක යන අයයි. මේ අනුව මේ වන විට මේ අපරාධය සිදු කිරීමට පැමිණි සැකකරුවන් 7 දෙනාගෙන් සැකකරුවන් 5 දෙනෙක්වත්, ඒ වගේම මේ අපරාධයට ආධාර අනුබල දුන්නු තවත් සැකකරුවෙක්වත් ඇතුළු සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.